ඉවුරු සෙමින් සිවින නෙත් දැල හීන සරසන ආදරෙන් ජීවිතේ කියාදෙන හිත මිතුරු සුවඳයි සල්මල් යාය නිර්මාණ කණුවෙක් තමන්ගේ නිර්මාණ සමාජයට එකතු කරන්නේ බොහෝ බලාපොරොත්තු ඇතු. ඒ තුළින් දැනුමක්, වින්දනයක්, අවබෝධයක්, අධ්‍යාපනයක් ලබන්නට තවත් කෙනෙකුට පුළුවන් කමක් ලැබෙන ආකාරයට තමයි ඔහු හෝ ඇය විසින් නිර්මාණ ඉදිරිපත් කරන්නේ. අද දවසේ මගේ ඉදිරියේ සිටින මගේ දකුණු පස සිට මේ නිර්මාණකරුවා ගැන මා මතක් කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. මොකද ඔහු ඔහුගේ පන්හිඳ බොහොම අපූර්වට හසුරුවමින් අපේ ජීවිතවලට ඔහු ලං වුණා. ඒ වගේම ඔහුගේ හඳින් ගුවන් විදුලි මාධ්‍ය හරහා ඔහු අපේ ජීවිතේට බොහොම සොඳුරු ආකාරන ඇමතුම් ලබා දුන්නා. ඒ වගේම ඔහුගේ රුවින් ඔහු අප හමු වෙලා මේ පුංචි තිරේ බොහෝ කාලයක් හැඩ කළා. ඉතින් ඔහු පිළිබඳව අමුතුවෙන් කියන්නට ඕනේ දුටු පමණින් හඬ ඇසූ පමණින් හැමෝම හඳුරන අපේ හිතවත මොහන් රාජබලවත් සුබ දේශනක් ඔබට. සුබ දේශනක් නෙවෙයි. ඔව් අලුත් කටයුත්තක් නෙවෙයි. නමුත් සොඳුරු කටයුත්තක අතපොත තබලා පහුගිය දවස්වල මාධ්‍ය හරහා අපි ඔහු පිළිබඳව බොහෝ දේවල් කියෙව්වා. මේ ඔහු අපේ ජීවිතයට එකතු කරන්න හදන මුල්ම ඔහුගේ නවකතාව. මම මේ නවකතාව ගැන කතා කරන්නට පෙර අද උදෑසන මේ පොත අතට ලැබුණු මොහොතේ බොහොම අපූරු වචන දෙකක් කියවන්නට ලැබුණා. මම කැමති මේ වචන දෙකින්ම කතාව ආරම්භ කරන්නට මොහන්. සමහර මා මේ පොත ලියා අවහවර කළ විට මේ මොන වගේ එකක්දයි පොතක්දයි නිතර නිතර මගෙන් විමසම් ප්‍රශ්න කරමින් විමසුහ. සැබවින්ම මම ඒ විට නිරුත්තර වෙමි. මේ ඉතිහාස කතාවක්ද ඇත්ත කතාවක්ද මනං කල්පිත කතාවක්ද එසේ නැත්නම් මේ ලෝකේ කවම කවදාවත් සිද්ධ නොවන කතාවක්ද කියා මා නොදනිමි. එහෙනම් මොකද්ද මේ මාගම් සොරි. ඊට කලින් මේ පොඩි වචනයක් කියන්න ඕන. මොකද මම මාධ්‍ය ලෝකයට අත්පොත් ලැබූ තැනක් මේක. ස්වාධීන රූපවාහිනී සේවේ. ඉතින් මට හරි සන්තෝසයි ඔබ මුලින්ම අද වැඩසටහන පටන් ගත්තේ ඊයේ සම්මානවලදී. මම හිතන්නේ වැඩිම සම්මාන ගණනාවක් මේ ස්වාධීන රූපවාහිනී සේවය ජාලය ලබා ගත්තා. ඉතින් මම ඒකට සුබපතන් වුණා. මට ඒක ආඩම්බරයක් ආවා මුලින්ම. මොකද මම මාධ්‍ය ජීවිතයට අත්පොත් ලැබූ තැනින් තැනකට එනකොට අපහු ඒ වගේ සුභාරංචියක් දැනනකොට මටත් මගේ හදවතත් පිරෙනවා. ඉතින් ඒ සම්මාන ලැබූ හැම දෙනාටම මගේ සුබපතුම්. හොඳයි ඔබේ ප්‍රශ්නය. ඇත්තටම මා ඒ හිටි සටහනේ සදහන් කරපු විදිහටම මේ මේක කොයි වගේ එකක්ද කියන එක මමත් දන්නේ නැහැ. ඒක ඇත්තටම පාඨකයාට බාර කරලා තියෙන්නේ. හැබැයි මේක එක පැත්තකින් ඉතිහාසයත් සම්බන්ධ වෙනවා. තව පැත්තකින් ඒ ඉතිහාසයේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ජීවිතත් සම්බන්ධ වෙනවා. මේ දෙක අතර සංකලනයක් කියලා කියන්න පුළුවන්. ඔව් මොහන් රාජ් මඩවිල කියන මේ නිර්මාණකරුවා ගැන කතා බහ කරද්දී දැන් මාගම් සෝලිය ගැන කතා කරන්නයි අදාවේ. නමුත් ඔහුලියු පොත් පිළිබඳව කතා බහ කරද්දී කෙටි කතාවක් බොහෝ දිනෙකගේ හදවත්වල තාම මතකයේ රැඳෙනවා. මතකද තමන් අතපොත තිබූ මුල්ම කෙටි කතාව? ඔව් 1994 දැන් අවුරුදු මම හිතන්නේ 18කට එහා පැත්තේ මම මේ පොත ලිව්වේ. බෝධිලිමා කියන කතාව සඳහා. බෝධිලිමා පොත කියවපු හැමෝම ඔහුගේ සිතුවිලි හරි වෙනස් කියන තැන තමයි සිටින්නේ. මොකද මාත් ඒ පොත කියවපු කෙනෙක් හැටියට ඒ දවස්වල විශ්වවිද්‍යාල පද්ධතියේ හිටපු විද්‍යාර්ථියෙක් හැටියට ඒ රැඩිකල් ගති සියල්ල මේ පොතේ සඳහන් වෙලා තිබෙනවා. ඇයි මෙහෙම ලිව්වේ? ඒ ගැන කතා කරලා අපි අලුත් පොතක තියෙන්නේ. වෙනස කියන එක ඇත්තටම මගේ තේමා පාටය, තීම් එක. මම මොකක් කළත් ඒ වෙනස තුළ ඉඳගෙන මම කරන්න උත්සාහ කරලා තියෙනවා. ලියද්දි හෝ වේවා, ලේඛකෙක් ඉදිරියට හෝ වේවා, මම මාධ්‍ය ජීවිතය තුළ සැරිසරද්දි හෝ වේවා, වැඩසටහන ඉදිරිපත් කරන්නෙක් විදිහට යා කරද්දි හෝ වේවා, මේ ආදී හැමතැනකම මම උත්සාහ කළේ වෙනසක් සහිතව යමක් කරන්න. ඉතින් ඒ වගේ බොහෝ දේවල් කරලා තියෙනවා. ඒ ගැන මට තෘප්තියක් තියෙනවා. ඉතින් බෝධිලිමා ලියද්දි ඇත්තටම මට දැනෙච්ච දේ තමයි ඒක කෙටි කතා පොතක්. ඒ කියන්නේ කෙටි කතාවට මිනිස්සු ගොඩක් ලෙන්ගතුයි. ඒ කියන්නේ දැන් ඉස්සර වගේ ගොඩාක් දිග දෙයකට යොමු කරනවට වඩා කෙටියෙන් යම් අදහසක් ඔලුවට ගන්න පුළුවන් එක හරි පහසුයිනේ. ඒ නිසා කෙටි කතාව මම හිතන්නේ අදත් ජනප්‍රිය මාධ්‍යයක් නිර්මාණකරණය ඇතුලේ. ඉතින් මට ඕනකම තිබුණේ ටිකක් වෙනස්සාරක කෙටි කතා කීපයක් කරන්න. මොකද මටම දැන් මේක එළියට එන්නේ මගේ වින්දනයත් එක්කනේ. මට නිකන් දැන් මේ බොහෝ ලියවෙන දේවල් කියවනකොට මට නිකන් ඒක දැනෙන්නේ නැහැ වගේ ඉන්න පටන් ගත්තා. ඉතින් මට හිතුණා ඉතින් මට දැනෙන්නේ නැති දේවල් මම මොකටද ලියන්නේ?
ටික වෙනසක් ඇතිව ලියන්න ඕනේ කියලා මම පොඩ්ඩක් අපේ රටේ පිටස්තර බටහිර සාහිත්‍ය විශ්ව සාහිත්‍ය හදාරන්න පටන් ගත්තා. එතකොට මට තේරුණා අපි කොතනද ඉන්නේ කියලා. අපි මේ අපේ අපේ අපි 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 මෙහෙම එකතැනක සිරිද්දි ඔවුන් බොහොම වේගෙන් අපිට පීවර කීපයක් ඉස්සරහට අඩිය තියාගෙන යනවා නේද කියලා මට දැනෙන්න පටන් ගත්තා. ඉතින් ඒව පොඩ්ඩක් අධ්‍යයනය කරනකොට ඇත්තටම කිසිම ස්වයන් වර්ණයක් රහිතව කියන්නේ මාතුල මගේ වර්ණයක් නැතුව නිදහස්ව ලියන්න ඕන සහ ඒ කියන්නේ මගේ තීම් එක අනිත් එක වෙනසත් එක්ක අපූර්වත්වයකින් මම හැමතිස්සෙම විශ්වාස කරන්නේ නිර්මාණකරුවා කියන මනුස්සයා අපූර්වත්වයකින් යම් දෙයක් ඉදිරිපත් කළ යුතුයි කියන ඉන්නතන. ඉතින් ඒ නිසා අපූර්වත්වයෙන් නිර්මාණ ටිකක් එකතු කරන්න ගත්ත උත්සාහය තමයි බෝධිලිමා. ඔව් බෝධිලිමා ඒ කෙටි කතාව ඒ අපූර්වත්වයේ ඔහු කියන ආකාරයට ඔහුගේ අලුත්ම මුල්ම නව කතාව මාගම් සූරියටත් ඔහු එකතු කර තිබෙන බව අපි සතුටින් මතක් කරනවා. ඒ ගැන අද දවසේ කතා බහ කරන්නේ මොහන් රජවර්ධන සමග විරාමය සඳහා පාලක මැදිරියත් එක්ක සම්බන්ධ වෙමු තප්පර කිහිපයක්. සුවඳයි සල්මල් යාය මහන් රාජ් මඩවලගේ මුල්ම නව කතාව මාගම් සෝලියේ හෙට සමාජගත කරන දවසේ ඒ වෙන දවසේ අපි කතා බහ කරනවා. මොහොන ඇත්තටම ඔබ සඳහන් කිරීමක් කරලා කෙටි කතාවලට බොහෝ දිනක් හරි ලෙන්ගතුයි කියලා. නමුත් ඔබ දීර්ඝ කාලයක් ගත්ත කෙටි කතා ලියලා විරාමයක් අරන් තමයි නව කතාවක් ලියන්න පටන් ගත්තේ. දැන් කෙටි කතාවයි නව කතාවයි අතර තියෙන වෙනස ඔබ කොයි විදිහටද දකින්න කැමති? මෙහෙමයි एक किया माध्य देखा पहली कटिकतावक मेकट अवकता वित्ती नम्मी किया ना देने दे लक्षण कटिकतावक मंगिताने एक वचने तीन बेह ये कटिकताव्य अंतर्गत उचित नोन हरिम वचन कटिगणन किंग हरिम महिताने चरित कटिगणन किंग हरिम अदहस कटिगणन किंग अदहस गुडाक तीन बेह एक अदहसाय ගොඩක් අදහස් තිබුණොත් එහෙම ඒක ඒක හරි විස්තීර්ණ වෙනවා. එතකොට එක තැනකට කැටි වෙන්නේ නැහැ. මේ වගේ එක අරමුණක් වෙනුවෙන් ඊටාත්ම සීමිත චරිත ගණනාවක් කරහා ඊටාත්ම කෙටි වචන ප්‍රමාණයක් කරහා වචන භාවිතාවක් කරහා දිලිපත්ක යම් මිනිසුන්ට යම් අදහසක් ප්‍රකාශ කරන්නට කරන උත්සාහයක් තමයි කෙටි කතාව කියලා මම හඳුන්වන්නේ. නව කතාව ඊට වඩා ලොකුයි විස්තීර්ණයි. චරිත ගණනාවක් තියෙන්න පුළුවන්, අදහස් ගණනාවක්, තල තල ගණනාවක් තියෙන්න පුළුවන්. මේ වගේ වශයෙන් ඒ අතර වෙනසක් තියෙනවා. නමුත් මා සාම්‍යයක් දකිනවා. ඒ කියන්නේ ඒ දෙක අතර සමානත්වයක් දකිනවා. ඒ කියන්නේ එක පැත්තකින් කෙටි කතාකාරයත් නව කතාකාරයත් මේ දෙකම ලිව්වත් අපූර්වත්වය කියන එක, ඒ කියන්නේ මිනිස්සු හැමදාම දකින දේ එහෙමම කතාවකින් ඉදිරිපත් කරන්න නැතුව ඊට එහා තලයකට ගෙනියන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ගොඩක් වටිනවා කියලා මම හිතනවා. පොදුවේ ලේඛකයා කියලා ගත්තොත් අපි හැමෝම විතරම හඳුන්වන සමාජයේට ගුණ සුවඳ විහිදුවන මානව හිතවාදීක හැටියට තමයි ලේඛකයා හඳුන්වා දෙන්නේ. දැන් ඔබේ ලේඛන කලාවේ මේ මාගම් සූලිය කියන්නේ අමුතුම විරස්ම ආකාරي නිර්මාණයක් හැටියට සමාජයට එකතු කරනවා. මා නමින්ම පටන් අරගත්තොත් ඇයි මේ වගේ නමක් යෙදුවේ මෙහි අන්තර්ගතය පිළිබඳව? ඔව් මාගම් සූලිය කියන වචනේ නම මොකද්ද කියලා ඇත්තටම ගොඩක් කට්ටිය මගෙන් අහනවා. මොකද මේක සමහරු කියනවා මේක නිකන් පුරුදු නමක්. නමුත් නිකන් වැඩි භාවිතාවක් නැහැ නේද කියලා. හපු ගමම නිකන් පුරුදුයි වගේ හැඟීමකුත් එනවා. මාගම් සූලිය කියන්නේ ඇත්තටම ස්වාමින් වහන්සේ නමක් නැත්නම් වික්ෂුන් වහන්සේ නමක් අරබයා කාන්තාවක් සම්බන්ධයෙන් කරන චෝදනාවට අපේ එදා ඉතිහාසයේ ඈත හිටපු මිනිස්සු විමුතුන් මිත්තන් පාවිච්චි කරපු බොහොම ප්‍රසිද්ධ වචනයක්. ඕක අර්ථ නිරූපණය කරත් මාගම කියලා අපි කියනවා ගැහණියට, සෝලිය කියලා කියනවා අපි චෝදනාවට. එතකොට ගැහණියක් සම්බන්ධයෙන් කරන චෝදනාව භික්ෂුන් වහන්සේකට මාගම් සෝලිය කියලා කියනවා. ඉතින් මේක හරි විවෘතව එදා සමාජයේ කතා බහ වුණා. මේ මොකද මිනිස්සු ගමක මිනිස්සු එකට එකතු වෙලා හිටියේ කාලේ. එතකොට අද වගේ තාප්ප ගහගෙන එන්නලා නෙමෙයි හිටියේ. හැමතිස්සම එකට එකතු වුණා. මගුලගේදී මරකණයකදී ඔක්කොම එකට එකතු වුණා. හැමතිස්සම ඒගොල්ලෝ ඉතින් ගිහිල්ලා කඩේට ගියත් බිල් තොටේ හිටියත් කොතන හිටියත් එකට ගත කළේ. ඉතින් මෙතනදී පන්සල කියන්නේ ප්‍රධාන සාධකයක් ගමට. ඉතින් පන්සලේ හාමුදුරු සම්බන්ධයෙන් මෙහෙම කතා බහක් ඇති වෙනකොට ගිහිල්ලා මේ හොරෙන් කතා කර කර හාමුදුරු ගැන එහෙම කතා කරේ නෑ. අද සිද්ධ වෙන්නේ මොන වැරදි සිද්ධ වුණත් අපේ මිනිස්සු ගිහිල්ලා හොරෙන් කතා කර කර ඉන්න නිසා ප්‍රසිද්ධිය ওই කතා බහ එන්නේ නෑ.
නමුත් එදා මිනිස්සු හරි විවෘතව කතා බහ කළා ප්‍රශ්නයක් තියෙනවා මං කෙලින්ම කතා බහ කළා ඔක ඉස්සර වර්ග සභා කියලා જાතියක් තිබුණා ඔක්කොම එකතු වෙලා කතා බහ කරන තැන් ඉතින් මේ වර්ග සභාවලත් මේ මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙනකොට කතා බහ කළා ඉතින් මම එකක් දකිනවා අද අපේ සමාජයේ ගොඩක් මේ බොහෝ කාරණා සිද්ධ වෙන්නේ එලි පිට නෙමේ හොර රහසේ ඔක්කොම හොරෙන් කරන්නේ අපේ මිනිස්සු ඇත්තටම අවංක જાතියක්ද කියලා ප්‍රශ්නෙත් මට තියෙනවා මේ ඉතින් නමුත් මම මේක ඒ ඉතිහාසය අද ගේන්න උත්සාහ කළේ ඉතිහාසයේ මිනිස්සු මේවා හිතේ තියාගෙන නෙමේ හරි විවෘතව එදිනෙදා ජීවිතත් එක්ක සම්බන්ධ කරගෙන කතා බහ කළා. එහෙම ප්‍රශ්නයක් තියෙන එකත් ඒගොල්ලෝ ලොකුවට නෑ. නමුත් ඒගොල්ලෝ කතා බහ කරා. හාමුදුරන්ට එහෙම හාමුදුරු කෙනෙක් කියන්නේ පෘථග්ජන පුද්ගලයෙක්නේ. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙන එක ඒක ලොකු දෙයක් නෙමෙයි. නමුත් ඒක කතා කරා. විවෘතව කතා කරා. අද වෙන්නේ ඒ ඔක්කොම වහගෙන කවුරුත් කතා කරන්නේ सेप्टेंबर अक्टोबर मास अंपार पत्ते ඇත්තටම මගේ වචනේ බොහොම ප්‍රසිද්ධ වචනේ කිව්වොත් රස්ති ආදුවක් ගැහුවා. ගියා පොඩ්ඩක් ඇවිදින්න ගියා. වාහනයකට යන්න නැතුව බස් එකේ ගිහිල්ලා නිකන් සපද්දයක් දාගෙන කරේ බෑග් එකක් දාගෙන ගිහිල්ලා මම උද හිටපු ගමන් ඒ වගේ මගේ වැඩ තියෙනවා. ඉතින් මම ඔය ඇවිදිනවා ඉතින් ගිහිල්ලා. මගේ බොහොම මහොද මිත්‍රයෙක් හිටියා අමරසිරි වික්‍රමරත්න කියලා. ඔහු තමයි මට එන්න කියලා යම් මචං කොයි හරි උඹට රවුමක් ගහමු කියලා. ඉතින් මම ඔය පැත්තේ ගියා. ගිහිල්ලා ඉතින් ඔය ගම්වලට ගිහිල්ලා මිනිස්සුත් එක්ක කතා බහ කළා මම හරි ආසයි එහෙම කාලයකට පස්සේ හරි එහෙම ගිහිල්ලා පොඩ්ඩක් මේ 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 ජීවිතෙන් පොඩි එහෙම විවේකයක් ලබන්න වෙනසක් ලබන්න ඒ අතර ඇවිල්ලා මේ ඒ සංචාරයෙන් පස්සේ මම ගම්පොළ මගේ මිත්‍රයාගේ ගෙදර ඉද්දී මම ඇත්තටම මම ලැබුව අත්දැකීම නැවත මෙනෙහි කරනකොට මට කෙලින්ම එක සැරේ ඔය මේ ඔකේ දැන් ප්‍රධාන චරිතය වෙන්නේ ඒ ඇබිත් උන්නාසය කියලා චරිතයක් ඒක එක පැත්තකින් ගන්න පුළුවන් හාමුදුර නමක් කියලාත් හාමුදුර නමක් නොවන කෙනෙකුත් කියලා ගන්න පුළුවන් මොකද ඒ වගේ චරිත අපේ ඉතිහාසයේ හිටියා ගණින්නාංශේලා කියලා කියනවා ඒ කියන්නේ ඒ ගණින්නාංශේලා කියන කොට්ටාෂය ගිහි ජීවිතයත් ගත කරනවා සමහරක් වෙලට අමුදරුවනුත් ඉන්නවා ඒ වගේම ලොකු කාර්යභාරයක් කරන පන්සලේ ඉඳගෙන ඒගොල්ලෝ තමයි සම්පූර්ණයෙන්ම ගමේ මිනිස්සු බුදුදහමට යොමු කරන්නේ ප්‍රශ්නවලදී ඒගොල්ලන්ට උදව් කරන්නේ බුද්ධ පූජාවලදී ඒගොල්ලන්ට උදව් කරන්නේ දානයක් පිරිතක් බණක් තියෙනකොට උදව් කරන්නේ පාංශකූලයට ගිහිල්ලා උදව් කරන්නේ මේ වගේ වශයෙන් මා පුදුමාකාර සමාජ සේවයක් ඒගොල්ලෝ කරා ඒ ප්‍රධාන චරිතය මගේ ඔළුවට ආවේ ඒ සංචාරයෙන් පස්සේ අබිත් උන්නාසය කියන චරිතය ඉතින් මට මේකත් එක්ක ගොනු කරන්න ඕමනා වුණා ඊට පස්සේ මම ඊට පස්සේ මාස දෙකක් විතර මේක ලිව්වා පස්සේ මට කල්පනා වුණා මෙහෙම ලියන එක හරියන්නේ නැහැ මං ඉතිහාසය හදාරන්න ඕනේ කියලා මේක ටිකක් මීට වඩා පුළුල්ල ඊට පස්සේ තමයි මං ඉතිහාසය හදාරන්න පටන් ගත්තේ ඔව් අපි සාමාන්‍යයෙන් හොඳ දක්ෂ ලේඛකයෙක් හට හඳුන්වන්නේ එහු හැමදාම හොඳ පාඨකයෙක් ඒ වගේම සාර්ථක පරිශ්‍රකයෙක් හට හඳුන්වන දැන් ඔබ ඔය සියලු දේවල් සිදු කරලා තමයි අද දවසේ මේ නව කතාව පිළිබඳව අපිත් එක්ක කතා බහ කරන්න මාගම් සෝලිය පිළිබඳව හෙට සමාජගත කරනවා ඒ අවස්ථාව පිළිබඳවත් අපි මේ විරාමෙන් පස්සේ කතා බහ කරමු